හම්බන්තොට වරායි ව්‍යාපෘතිය නව ආයෝජනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජයේ තීරණය කළේ ජනතා සුභසිද්ධිය සඳහායි. ඒ අනුව දේශීය සමාගම් දෙකක් අතර හෙට ගිවිසුම් අත්සම් කෙරෙනවා. ඒ වසර 99ක කාල සීමාවක් සඳහා බහලුම් කාර්ය සාධනය මත රාජ්‍ය භාගය හා උපරිම ලාභාංශ ගෙවීමට CM පෝට් සමාගම එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා ප්‍රකාශ කළා. මෙම ආයෝජන හරහා අපි බලාපොරොත්තු වෙනවා හම්බන්තොට වරායේ පමණක් නෙමෙයි ඊට ආශ්‍රිත ප්‍රදේශවලත් කර්මාන්ත විශාල ගණනක් බිහිවෙයි කියලා. ඒතකොට කර්මාන්ත බිහි වුණායින් පස්සේ හම්බන්තොට වරායට සාර්ථක වරායක් වශයෙන් පවත්වන්න අවස්ථාව ලැබෙනවා. එපමණක් නෙමෙයි ඒ තුලින් නිෂ්පාදනය වැඩි වෙනවා, ආර්ථික සංවර්ධනය වැඩි වෙනවා. නමුත් මම දකින වැදගත්ම දේ තමයි හම්බන්තොට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඵලදායී රැකියා තත්ත්වවල් බිහි වෙනවා කියලා. වරායක් බිහි කරලා බලෙන් රැකියා නිර්මාණය කිරීම නොවේ අපේ කර්තව්‍ය වියුත්තේ, ඵලදායී රැකියා බිහි කිරීම. කොළඹ වරාය ලොව කාර්යක්ෂම හා කාර්යබහුල වරායන් 20 අතරට ඇතුළත්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභේද මේ වෙන විට යොදවා ඇත්තේ හම්බන්තොට වරායට ගත් ණය පියවීම සඳහායි. වරාය අධිකාරිය වසරකට රුපියල් මිලියන 9100ක මුදලක් ණය ආපසු ගෙවීම සඳහා යොදවනවා. කොළඹ වරාය අපි සමස්තයක් වශයෙන් ගත්තම ලෝකයේ තියෙන 24 වන විශාලතම වරාය බහලු නිර්මාණය කිරීමේදී. නමුත් මේ එක රැයකින් වුණ නැහැ. මුලින්ම ප්‍රයිවටයිසේෂන් එකකට ගියේ 96 වර්ෂයේ SAGT එක හරහා. මෑතකදී CICT එක ආවා. ඉතින් මෙවැනි ප්‍රයිවටයිසේෂන් එකකට ගිය නිසා තමයි අපට කොළඹ වරාය ලෝකයේ තියෙන අතිසාර්ථකම වරායක් බවට පත් කරගන්න පුළුවන් උනේ. කර්මාන්ත වලින් තොර සාර්ථක වරායවල් නිර්මාණය කරන්න බැරි කියන එක අපි තේරුම් ගත යුතුයි. හම්බන්තොට වරාය ආශ්‍රිත අලාභය 2016 වෙනි විට රුපියල් මිලියන 46,700ක්. අඛණ්ඩව සිදුවන පාඩුව සහ ණය පීවීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම වරාය අධිකාරියේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා. හම්බන්තොට වරාය නඩත්තු කිරීම සඳහා වාර්ෂික වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් කෝටි 900ක්. අපේ ඇඟේ කැන්සර් එකක් තියෙනවා නම් මොකද කරන්නේ? අපි ඒක කපලා ඉවත් කරන්න ඕන. ගෙඩියක් තියෙනවා නම් මොකද තියෙන්නේ? පැසෝ කපලා ඉවත් කරන්න. නැතුව අපේ ගෙඩිය අපේ කැන්සර් එක කියලා තියාගෙන හරියන්නේ නැහැ. ඉතින් මේ වරායත් කැන්සර් එකක්. මේක දවස ගානේ අපේ මිනිස්සුන්ගේ හිස මත ණය බර වැඩි කරන කැන්සර් එකක්. හිස කුණිච්චිය. ඉතින් ඒක ඉවත් කරලා අපි රටට දෙවන්ත ආයෝජනයක් විදිහට මේක සංවර්ධනය කරනවට විරුද්ධ මොකද? මේ වරාය නවත්තන්නවත් නෙමෙයි මේ රට ආක්‍රමණය කරන්නේ. නව ගිවිසුම්ගත ව්‍යාකෘතියෙන් රැකියා රසක් උත්පාදනය වන අතර ආයෝජන කලාපයක්ද ස්ථාපනය කිරීමට නියමිතයි. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අපිට රාජපක්ෂලාගේ ණයගෙන් ඩොලර් මිලියන 200ක් ගෙවන්න ඕනේ අවුරුද්දකට. අවුරුදු 10ක් විතර තියෙනවා ගෙවන්න. ඇමරිකානු බිලියන 2ක්. නමුත් අපි කරලා තියෙන්නේ ඒ ණය අපගේ වාසියට අපි හරවලා තියෙනවා. දැන් මේක ගෙවන්න අපිට අවශ්‍ය නැහැ. 99 අවුරුදු බද්දකට අපි ඒක ලබා දෙන්න කටයුතු කරලා අපිට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා දීලා තියෙනවා. ඉතින් කිසිම විකිණීමක් සිද්ධ වෙලා නැහැ. අපේ රජයට නැවතත් ඒ කොටස් ටික ලබා ගන්න අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක අපිට ඒක කරන්න පුළුවන්. මේ මුදල ගෙවන්න ඕනේ.